ඉරිසියා කරද්දි මේ ඔන බිසවල දෙන්නෙක් හිටියා හොඳේ. එක බිසවක් නපුරු බිසවක් එක බිසවක් හොඳ බිසවක් මේ නපුරු බිසව වෙලස්සෙන් මැරලා ගිලා ප්‍රේත ලෝකෙ ඉපදුනා. දවසක් මේ ප්‍රේතිය එනවා අර හොඳ බිසව හම්බ වෙන්න ප්‍රේතියක් වෙලා. ආවහම මේ හොඳ බිසව අහනවා මිත්තා තමයි හොඳ බිසව තිස්සා තමයි නරක කෙනා. තිස්සා මිත්තා. නෑ මිත්තා තමයි නරක කෙනා තිස්සා තමයි හොඳ කෙනා. මාරු වෙන්න පුළුවන් හරි. අවිල අහනවා ඔබ කවුද? ඔබට මතක නැද්ද? මම තමයි උඹගේ මහත්ය බැඳලා හිටිය අනිත් බිරිඳ. ප්‍රේතයක් උනේ කොහොමද? මේ ජීවිතේ ඉරිසියා කමින් මසුරු කමින් හිටිය මම මරණින් මත්ත කෙලින්ම ගිය ප්‍රේත ලෝකෙට. බලන්න ඔබේ කැත. අර බිසව කියනවා ඔබේ කැත බලන්න. ඔබේ සම තියෙනවා මට පේනවා. නහර ඉලිප්පිලා තියෙනවා මට පේනවා. හැබැයි මස් නෑ, ලේ නෑ. මවල බලාගන්න. ඇටකටු ටික තියෙනවා, සම තියෙනවා, සමට උඩින් නහර ඉලිප්පිලා තියෙනවා, මස් නෑ, ලේ නෑ. කොයි වගේද? ඔළුව දෙපැත්තෙන් කුණුවැක් කරනවා, ඇඟ හැමතැනම කුෂ්ටයක් හැදිලා ඒක කස කස ඉන්නේ, විලින ඇඳුම් නැතුව ඉන්නේ. අහනවා උඹ මේ මස්ලේ නැතුව උපදින්න හේතුව මොකද්ද? නරක විදිහට ජීවත් වුණා, ඉරිසියාවෙන් ජීවත් වුණා, අන්න ඒ නිසා තමයි මම මේ ප්‍රේතිය වුණේ කියලා. හරි, ඒක හරි. ඇඳුම් නැති වුණේ කොහොමද? දවසක් උඹයි මගේ මහත්තයයි වෙන ගමනක් ගිය වෙලාවක මට කියන්නේ නැතුව මං උඹේ ඇඳුමක් හොරකම් කරා. අන්නේ ඇඳුම හොරකම් කරපු එකෙන් මට මේ ජීවිතේ ඇඳුමක් නැතුව උපදින්න වුණා. හරි. ඔළුවෙන් කුණුවක් කරන්නේ ඇයි? මම දවසක් උඹත් එක්ක ඉරිසියාවෙන් උඹේ ඔළුවේ ගෙනල්ලා කුණු ගොඩක් අතෑරියා. අන්නේ කුණු ගොඩ අතෑරිය එකේ විපාකෙට මගේ මුළු ආත්මභාවෙම කුණු ගොඩක් වෙලා කුණු ගඳ ගහගෙන තමයි ඉන්නේ. බලන්නකෝ ඉරිසියාවෙන් කළාමනේ කරන කලට පව්, මිහිරිය මීසේ විඳින කලට දු, දැඩි වෙයි කිනිසෙ. මේවෙන් නිකන් ලියපුවා නෙමෙයිනේ. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. ඔබ කරන කර්මානුරූපීව ඔබේ විපාක ටික පරිසම් දෙනවා පින්වතුනි. මාරයි ඒක. ඊටවසේ ආන ඔබේ ඇඟ පුරාම කුෂ්ටයක් ආවේ කොහොමද? දවසක් උඹේ ඇඳට ඔබත් එක්ක කේන්තියෙන් මම ඉරිසියාවෙන් කහඹිලිය ටිකක් දැම්මා. ඒකෙන් උඹේ ඇඟ කසන්න ගත්තා. අන්නේ උඹේ ඇඟ කසන්න හදපු එකේ විපාකෙට මට අද වෙනකොට මෙන්න මේක වෙලා තියෙනවා කියලා කිව්වා. කුෂ්ටයක් දාලා ඇඟ හැමතැනම කස්. බලන්න මේ නපුරු ආත්ම භාවනයේ පිඟුතුනි. මේ සංසාරي සැරිසරනකොට ওই වගේ ආත්ම භාවයක් දෙකක් ලැබුණොත් ඉතින් ඔබට කවුරුත් නැහෙනි. අවසානයේදී මේ හොඳ බිසව කියන මේ නරක කෙනාට ඔන්න බලපන් ඔබට වෙච්ච දේ. උඹ ඉන්නකම් ඔබට තිබ්බ සල්ලි, ඔබට තිබ්බ දේවල්, ඔබට තිබ්බ යාන වාහන පාවිච්චි කරලා යන තැනකට පිනක් දහමක් කළේ නෑ. උඹට තිබ්බ දේවල් වලින් සතුරු වෙන්නේ නැතුව උඹ මගේ දිහා බලාගෙන ඉඳලා මට ඉරිසියා කර කර ඉඳලා ඔබ අන්තිමට මැරිලා ගියා. ඒ සල්ලිත් එහෙම මිතුරුයි. දැන් ඒවා පරිභෝග කරන්න වෙන කෙනෙක්. අන්තිමට උඹට ඒ සල්ලිත් නෑ, සුවපත් ආත්මයකුත් නෑ, ජීවත් වෙලා හිටිය කාලෙ උඹ සුවපත් වෙලා ඉඳලත් නෑ. අඩුම උඹට තිබ්බ ඒ සල්ලි වලින් කාලා බීලා උඹට ඉන්න ආත්මෙ සුවපත් වෙන්න, උඹට තිබ්බ ඒ ආත්මෙ පිනක් දහමක් කරලා යන තැනකට මේවා කරගන්න මගේ දිහා බල බල මට ඉරිසියා කර කර හිටිය උඹට දෙච්ච යහපත මොකද්ද කියලා. අන්න ඔබේ ගෙවල් දොරවල් පාවිච්චි කරන්න දැන් වෙන අය, ඔබේ සල්ලි පාවිච්චි කරන්න වෙන අය, උඹට තිබ්බ ඇඳුම් පැළඳුම් ඔක්කොම පාවිච්චි කරන්න වෙන අය. දැන් ඔබ ඒ නිසා පින්වතුනි අපි මේ සදාකල් ඉන්නාපු ලෝකයක් නෙමෙයි. මිනිස්සුන්ගේ තියෙන සම්පත් වලට ඉරිසියා කර කර යැපෙන්න එපා. තමන් හම්බ කරන්න, තමන් කන්න, තමන් අඳින්න, තමන් පළඳින්න, තමන්ට ඕන තැනක යන්න, තමන් සුවසේ ජීවත් වෙන්න, තමන් පිනක් දහමක් කරගන්න. මොකද අපිට මේ තියෙන කිසිම දෙයක් අරගෙන යන්න බෑ. යනකොට මේ හැම දෙයක්ම දාලා යන්න වෙනවා. එනිසයි බුදුහාමුදුරුවෝ කිව්වේ අස්සකෝ ලෝකෝ සබ්බං පහාය